ස්වයන් වින්දනය කරාට අවුලක් නැද්ද පීනස් එකේ දිග අඩු වෙනවා කොහොමද අපිටත් පුංචි කාලේ අපිටත් මොකද්ද බ්ලඩ් වර්ක් එකක් කියන්නේ ප්‍රී ඕනට වඩා ප්‍රෝටීන් එහෙම ගන්න ගියොත් ගන්න කොච්චර වැදගත්ද මේ මස්ල් බිල්ඩින් රිකවරි කියන දෙයට ස්ටෙරොයිඩ්ස් නැතුව ක්ලාසික් ෆිසික් එකක් හදන්න පුළුවන් මල්ටි විටමින් සප්ලිමන්ට් වලින් මොකද්ද වෙන්නේ ඇඟට ආයුබෝවන් කියලා පිළිගන්නවා ස්කූල් ඔෆ් ෆිට්නස් powered by fitness island youtube channel එකට subscribers ලා 90000ක් අපිට දවස් කීපයක් කලින් පිරුණා right ඉතින් විනාඩියක් ගන්නවා thank you කියන්න ගොඩක් අය මුලින්දම මේ channel එකත් එක්ක හිටියා අපි කරන videos වල videos share කරලා තිබ්බා comments කරා අදහස් දුන්නා suggestions දුන්නා මොනවාගේ videos ඉස්සරහට කරන්න ඕනේ හොඳ නරක ඔක්කොම කිව්වා ඒ නිසා තමයි මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ right අපි මේක ඉදිරියටත් කරගෙන යනවා ගොඩක් දේවල් ඉස්සරහට කරන්න තියෙනවා. ඉතින් අපි ඒකත් එක්කම subscribers නම 90000 එක අපි හිතුවා මොකද්ද ඊළඟ වීඩියෝ එක. අපි හිතුවා channel එකේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු කීපයක් දෙන්න. Q&A කියන උගලන් අහලා තියෙන questions වලට උත්තර දෙන්න. Right? අපි channel එකේ ඇවිල්ලා ගොඩක් එකම ප්‍රශ්න සමහරට අහලා තිබ්බේ. ඒ ප්‍රශ්න ගොඩක් interesting. සමහරවිට අපිට ගොඩක් හැමෝටම උත්තර වුණ ප්‍රශ්න කීපයක් තිබ්බා. අපි ඒක තෝරගෙන Q&A වීඩියෝ එකට ආව ප්‍රශ්න 10ක් තියෙනවා right උත්තර දෙන්න අද ඇවිල්ලා තියෙන්නේ අපිට කලින් කරපු ඕගොල්ලෝ මේ channel එකේ දැකලා තිබි වීඩියෝ එක ડોක්ටර් සචින් right ගොඩක් හොඳ response එකක් තිබ්බා කලින් වීඩියෝ එකේ ගොඩක් අය කියලා තිබ්බා ડોක්ටර් වායි ගේන්න ඉතින් මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් හොඳම කෙනා ડોක්ටර් කෙනෙක් medical background එකක් තියෙන කෙනෙක් right ඉතින් last minute හරි අපේ invitation එක අරගෙන ආයි ස්ටුඩියෝ එකට ඇවිල්ලා තියෙනවා ડોක්ටර් සචින් Thank you. Right? අපි කෙලින්ම යන් ප්‍රශ්න 10ට. ඒ ටිකක් අමාරු ප්‍රශ්න තියෙනවා. ලේසි ප්‍රශ්නත් තියෙනවා. හැබැයි මේ අහන අපි කතා කරන ප්‍රශ්න තමයි ගොඩක් අන්තිම වෙනකම් බලන්න ඕගලන්ට තියෙන ප්‍රශ්න තමයි මේවා. Right? අපි ඉස්සෙල්ලාම පටන් ගමු අපිට ප්‍රශ්නයක් එවලා තියෙනවා මනෝහරන් විවේක්. ડોක්ටර් කෙනෙක්ට ගිහින් කොහොමද කියන්නේ ඕන බ්ලඩ් වර්ක් එකක් කරන්න ඕනේ කිව්වම ඇතිද බ්ලඩ් වර්ක් එකක් හරි යූෂුවල් ප්‍රයිසස් කොහොමද දැන් මම මේ ප්‍රශ්නේ මෙහෙම දානවා රයිට් මොකද්ද බ්ලඩ් වර්ක් එකක් කියන්නේ කවුද බ්ලඩ් වර්ක් එකක් කරන්න ඕනේ සහ මොනවාද ඒකේ තියෙන බෙනිෆිට්ස් මේක තමයි කොහොමද ડોක්ටර් කෙනෙක් ගාවට කියන කොහොමද මේක කරන්නේ කියලා කතාව පටන් ගමු බ්ලඩ් වර්ක් එකක් කියන්නේ ඇත්තටම අපේ ලෙවලින් තමයි අපේ කිඩ්නි ලිවර් एक सहापे सीएलुम बॉडी के फंक्शन आप चेक कर पुलवा ब्लड वाले तीन एक आप बलान पुलवा देवा तीन आप लैबिंग कर पुलवा एक डॉक्टर के लिया गाने पुलवा प्रेस्क्रिप्शन आप संपूर्ण बॉडी के टोटल बॉडी ब्लड वर्क है कि बलान पुलवा सामान्य ध्यान आप किडनी वाले तत्व लिवर के तत्व एटिकम हम चेक कर पुलवा एक वैदगा मुखद वर्कआउट करना कने स्पेशली अभी वर्कआउट करना है वर्कआउट करना कुछ आप पोडा कर न्यूट्रिशन हेमदेम नॉर्मल कनेक्ट वाडा टिकापी वैडी पूरा गाना सह आप बॉडी एक स्ट्रेस वैडी आप वर्कआउट करना कने अभी साथी एक दवास पहाक तुनाक अडुमगा ट्रेनिंग करना कोट बॉडी एक स्ट्रेस वैडी थोड़ा बॉडी एक चेंजस लेना पुलवा दैन समाहरलाट अपीट अभी ट्रेनिंग पटांगण हितागे कनेक्ट ना बोडा खोदाई ट्रेनिंग पटांगण कालिंग ब्लड वर्क करने का ब्लड वर्क करला दैन टापे बॉडी के मनोहारी प्रॉब्लम तीन वेला एनलाइज कर गाने का दैन अभी समाहार लेड तीन आयट समाहार आप डेफिशंसी दैन अड़ुप अड़ुकम तीन कनेक्ट समाहार वेलावट इच्छर हार्ड वर्कआउट करने का සමහරට හොඳ නැති වෙන්න පුළුවන්. ඕකේ. සමහර විදියට දැන් අපි කිඩ්නි ප්‍රොබ්ලම් එකක් තියෙනවා නම් අපිට දැනගන්න නැතුව අපි ඕනට වඩා ප්‍රෝටීන් එහෙම ගන්න ගියොත් ඒක කිඩ්නි වලට ඩැමේජ් කරන්නත් පුළුවන්. මොකද අපි වැඩිපුර ගන්න හැමදේම කිඩ්නි වලින් තමයි ඒක අයින් කරන්නේ. බොඩි එකෙන් එලියට අයින් කරන්නේ. ලිවර් එකෙන් තමයි කඩන්නේ ඒවා. දැන් අපි කන කෑම ගන්න ඩ්‍රග්ස් ඔක්කොම දැන් අපි විටමින්ස් උනත් ඕනට වඩා ගන්නකොට ඒ ඔක්කොම ලිවර් එකට ගිහිල්ලා තමයි බ්‍රේක් ඩවුන් එකකට කරන්නේ. එතකොට අපි ඒව ප්‍රශ්න තියෙන කෙනෙක් ඕනට වඩා ඒව ගන්න ගියොත් සමහරලාට ඒ ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. ඒකින්ද අපි ට්‍රේනින් කරන්න හිතාගෙන ඉන්නවා නම් බිගින කෙනෙක්
හොඳම දේ තමයි ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා සාමාන්‍යයෙන් බොඩි එකේ ඒ වෙලාවේ දැනට තියෙන කන්ඩිෂන් එක බලා ගන්න පුළුවන්. ඕකේ. සහ ට්‍රේනින් කරන කෙනෙක් අනිවාර්යෙන් මන්නා රෙකමන්ඩ් කරන්නේ මාස 6කට සැරයක්වත් මාස 6කට සැරයක් බ්ලඩ් වර්ක් එකක් කරොත් හොඳයි. එතකොට අපේ මොනවා හරි වෙනසක් වෙනවා නම් අපි අවුරුද්දක් ගිහිල්ලා කරොත් අවුරුද්දක් කියන්නේ ලොකු කාලයක්නේ. එතකොට අර මොකක් හරි ඩැමේජ් එකක් උඩ කාලයක් වෙලා එතකොට රිවර්ස් කරගන්න අමාරුයි. දැන් liver kidney කියන්නේ අපිට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අපිට ඒ වෙන දේ නැවැත්වුවොත් අය රිවර්සිබල් අය රිකවර් කරගන්න පුළුවන්. සමහර අය හිතනවා මේ බ්ලඩ් වර්ක් එකක් කරන්න ඕනේ පර්ෆෝමන් එනාන්සි ඩ්‍රග්ස් නැත්නම් කම්පිටිෂන් ලෙවල් එකේ ස්ටෙරොයිඩ්ස් මොනාරි පාවිච්චි කරනයි. ඒ වගේ විතර නැත්නම් හැමෝම සාමාන්‍ය බ්ලඩ් වර්ක් එකක් කරන්න ඕනද? මම කිව්වේ ඒක තමයි. අර දැන් අපේ ලයිෆ් ස්ටයිල් එක ට්‍රේනින් කරන කෙනෙක්ගේ අනිත් අයට වඩා ගොඩක් වෙනස්. එතකොට ඒගොල්ලන්ගේ ගන්න කෑම ටිකක් වෙනස්, ලෝඩ් එක වැඩි. එතකොට හැමතිස්සෙම බොඩි එකට එන ස්ට්‍රෙස් එක වැඩි. එතකොට හොඳම දේ තමයි බ්ලඩ් වර්ක් එකක් කරලා ඇසස් කරගෙන ඉන්න එක. දැනට බොඩි එකේ ප්‍රශ්නයක් නැහැ කියන එක. ඒක දැන් අනිත් එක අපිටත් පොඩි අර දැන් අපි ට්‍රේනින් කරනකොට අපේ බ්ලඩ් වර්ක් එක හොඳයි කියන එක අපිට නිකන් පොඩි සර්ටිෆිකේට් එකක් වගේ එක. අපිටත් පොඩි අර මොටිවේෂන් එකක් එනවා රයිට් මගේ ඔක්කොම හොඳට තියෙනවා. හෙල්දි කියන එක. ඕකේ. හැමෝම කැමති හෙල්දි විදියට මේක කරගෙන යන්නනේ. ඔව්. ඒකට හොඳයි ඒක ඇසස්මන්ට් එකක් කරන එක. රයිට්. ඒක සාමාන්‍යයෙන් අපි හොස්පිටල් එකට ගිහිල්ලා කොහොමද ඒ ප්‍රොසෙස් එක? සාමාන්‍ය හැමෝම දැන් අපි කෙනෙක් කරන්න ඕන නම් අපි ඉන්නේ හැම ඒරියා එකම අපිට ෆැමිලි ડોක්ටර් කෙනෙක් ඉන්නෝනේ කොහොමද? තෝරන ෆැමිලි ડોක්ටර් ගාවට ගිහිල්ලා මෙහෙම කිව්වොත් මට මගේ දැනට බොඩි එකේ මේකේ කොලෙස්ටරෝල් දැන් අපි ඇත්තටම ඔකේ බලන්න ඕන මේන්ලි කිඩ්නි ෆන්ක්ෂන් දැන් අපි දැන් ඉස්සරට වඩා දැන් මිනිස්සු දැන් ගොඩක් අර දැනුවත් නිසා මට මෙහෙම කියන්න පුළුවන්. ඔව්. අපි බලා ගන්න ඕන මේන්ලිම කිඩ්නි ෆන්ක්ෂන්ස් බලන්න ඕන. liver ෆන්ක්ෂන්ස් බලන්න ඕන. කොලෙස්ටරෝල් ලෙවල් එක බලා ගන්න ඕන. sugar බලන්න ඕන. මොකද sugar බලන්න ඕන හැමතිස්සෙම මොකද සමහරලාට අපි දැන් අපි කෑම වෙන අනිත් අයට වඩා පොඩ්ඩක් වෙනස් විදියට යන හින්දා sugar ඕන්ට වඩා low level එකේ යන්නත් හොඳ නෑ. sugar වැඩි වෙන එකයි දෙකම අපිට sugar level එක බලා ගන්නත් පුළුවන්. ඒ හතර කරගත්තම ඇති ගොඩක් වෙලාවට and full blood count එකක් කරොත් අපිට බලා ගන්න පුළුවන් body එකේ දැනට hemoglobin level එක. hemoglobin කියන්නේ iron යකඩ ප්‍රමාණය. ඒ ඔක්කොම වැදගත් වෙනවා nutritionally සහ physically. ඒක ගන්න ඒ report කරන් doctor කෙනෙක් ගාවට ගියාම එයාම ඕගලන්ට පැහැදිලි කරයි බලන මේ වගේ දේවල් ඔයා හදා ගන්න ඕනේ මේවා ඒ වගේ advice මොනවා හරි අඩුපාඩුවක් තියෙනම් ඒක doctor කෙනකින් advices ගන්න පුළුවන්. right. I think channel එකේ අහපු ප්‍රශ්නයක් ගොඩක් අයට වැදගත් වෙයි. ඒකත් එක්කම යක් දෙවරි ප්‍රශ්න. අපි ඩොක්ටර් කී දාපු කලින් වීඩියෝ එකේ කතා කරක් ගොඩක් බීසි ෂෙඩියුල් එකක් තියාගෙන කොහොමද මේ ඔක්කොම හැන්ඩල් කරන්නේ. ඉතින් ජානක අහලා තිබ්බ වටිනා වීඩියෝ එකක් ඩොක්ටර් සචින්ගේ බීසි ෂෙඩියුල් එකත් එක්ක වර්ක් අවුට් කරද්දි දවසට කොච්චර වෙලාවක් නිදා ගන්නවද කියලා ඇහුවොත් වටිනවා. රයිට්. ප්‍රශ්නේ නිින්ද ගැන. කොහොමද බීසි ෂෙඩියුල් එකක් තියාගෙන ට්‍රේන් කරනවා? හොස්පිටල් එකට සමහරට එක පාට යන්න වෙනවා කියන්නේ ඔන් කෝල් ඉන්නවා. කොහොමද මේ කොහොමද නිදා ගොඩක් කර දෙන ප්‍රශ්න තමයි. ලේට් නයිට් වැඩ කරන නිසා මට 3යි නිදා ගන්න පුළුවන් නයිට් තියදී නිදි මරනවා. ඒ නිසා ගහදන්න බෑ. කොහොමද නිින්දත් එක්ක කොහොමද වාගේ බිසි ෂෙඩියුල් එක මැනේජ් කරන් කරන්නේ? නිින්ද නම් ඇත්තටම ගොඩක් අඩුයි. ඔය කියන තරම් ඇත්තටම නිදා ගන්න නම් වෙන්නේ නැහැ. ඕකේ. නිදා ගත්ත නම් රිසල් සමහරට අපිට මීට වඩා වැඩි වෙන්නත් තිබුණා. ඕකේ. නිදා ගන්න එක ගොඩක්ම මොකද හේතුව? දැන් හොස්පිටල් එකේ සාමාන්‍යයෙන් ඩියුටි වර වෙලා ඊට පස්සේ ජිම් එකට ගිහිල්ලා ඊට පස්සේ මම වුන් කියා ක්ලිනික් එකක් තියෙනවා මට. රයිට්. ඒකත් කරන්න ඕනේ. එතකොට ඒකත් ඉවර වෙලා කොහොමත් 10 11 විතර වෙනවා හැමදාම ඉවර වෙනකොට. ඕකේ. ඒ වැඩ ඔක්කොම ඉවර වෙනකොට. ඊට පස්සේ එතනින් පස්සේ ගොඩක් වෙලාට දැන් අපි ප්‍රී වර්කවුට් එහෙමත් ගන්න හින්දා ටිකක් නිදිනු තවත් අඩුයි. ඕකේ. කොහොමත් හැමදාම 2 විතර වෙනවා නිදා ගන්නකොට. ඕකේ. 2 විතර වෙනවා. ඊට පස්සේ ආයුදේ 6 විතර නැගිටින්න ඕන වැඩ. ඒක හොඳයිද? කොහොමද අපි? අමාරුයි. ඒ කියන්නේ ගොඩක් වෙලාට හවස සමහර වෙලාවට පොඩි නැප් එකක් දාගන්න පුළුවන් පොඩි වෙලාවක. විදියට කොහොම හරි ඉතින් අර එම පැය 6ක් 8ක් කියලා කියන්න අමාරුයි. පුළුවන් වෙලාවට ලැබෙන වෙලාවට හොඳ නිින්දක් පුළුවන් තරම් ක්වොලිටි නිින්දක් ගන්න. නිින්ද කොච්චර වැදගත්ද මේ මසල් බිල්ඩින් රිකවරි කියන දෙයට? දැන් ડોක්ටර්ගේ බිසි ෂෙඩියුල් නිසා කරන්න බෑ. ඒ සමහර වෙන නිදා ගන්න පුළුවන් වුණත් නිදි මරන්නේ. ඒක ගැන කතා කරමු. දැන් සාමාන්‍යයෙන් ඔය ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ හැමෝම හොඳට හොඳ බොඩි එකක් මේ කම්පිටිෂන් ලෙවල් එකට යන හැමෝම හොඳ ලෙවල් එකට යන හැමෝම ඒගොල්ලෝ මං හිතන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ට්‍රේනින් කරනවා කෑම කනවා නිදා ගන්න. ඔව්. ඒ කියන්නේ ඒ තුන තමයි ඕනම රිකවරි එක වෙන්න නම් ගොඩක් වෙලාවට නිින්දෙදි තමයි මසල් බිල්ඩින් ප්‍රොසෙස් එක හොඳටම වෙන්නේ. ඔව්. හොඳම රෙස්ට් එක තමයි නිදා ගන්න එක. අපි නිකං නැගිටලා ටීවී එකක් බලාගෙන ඉන්න වටත් වඩා නිදාගත්තොත් ඒක එතකොට කොහොම බොඩි එකම හොඳම රෙස්ට් එකකට යනවා. ඒක තමයි හොඳම ටයිම් එක මසල්
ගොඩක් රිකවර් ග්‍රෝත් එක වෙන්න. ඔව් ඒ කියන්නේ සමහර අයට නිදා ගන්න අවශ්‍ය වුණත් තියෙන වැඩත් එක්ක නිදි මරණ කොට වෙන්නේ ජොබ් එකත් එක්ක. නිදි මරණ කොට වෙන්නේ ඇත්තටම අපේ අර ස්ට්‍රෙස් හෝමෝන්ස් කියන ඒවා තමයි වැඩි වෙන්නේ. රයිට්. ඒකට අපේ මසල් එක බ්‍රේක් ඩවුන් වෙන හෝමෝන්ස් තමයි වැඩි වෙන්නේ. ඉතින් අර නිදා ගත්තම ගොඩාක් වෙලාවට අර ඇනබොලිසම් කියන ප්‍රොසෙස් එක يعني බොඩි එකේ මසල් ඩිවලොප් වෙන ප්‍රොසෙස් එකට ඕන හෝමෝන්ස් තමයි රයිට්. එතෙන්දි වැඩි වෙන්නේ. ඒතකොට නිදා ගන්න එක තමයි ඇත්තටම හොඳ. පුළුවන් තරම් හැම වෙලෙම නිදා ගන්න තරමට රිසල්ට්ස් වැඩි. ඒක තමයි ඇඩ්වයිස් එක ડોක්ටර් එකෙන්. ඉතින් පුළුවන් අය මං හිතන්නේ ඒකේ ඔප්ෂන් එක තියෙන අය ඔප්ෂන් එක ගන්න. මොකද සමහර අයට ඇත්තටම නිදා ගන්න ඕමනාව තිබ්බත් කරන්න බෑ. ඉතින් සමහරගේ ජොබ් එකේ තියෙන රික්වයර්මන්ට් එක සමහර නයිට් කරන්න වෙනවා, නිදි මරන්න වෙන වෙලාවල් තියෙනවා. ඒක හොඳම දේ නෙමෙයි. නමුත් ඒ ඔප්ෂන් එක තියෙන අයට සාමාන්‍යයෙන් අවම පැය කීයක වගේ නින්දක් ගන්න දෙයක් සාමාන්‍යයෙන් කියන්නේ 6 to 8 hours වත් නිදා ගන්නවා නම් හොඳයි කියලා. නමුත් ඒක නිදා ගන්න එක තිබුණොත් හොඳයි. ඔකේ. තමුගේ වැඩත් එක්ක දැන් අපි අපිට දැන් ඉන්කම් එක හැමදේම ඉතින් මේව කරගන්න සමහරලාට ඒ කියන තරම් නිදා ගන්නත් වෙන්නේ නැත්තම් ඒක නිදා ගන්න වෙලාවට ක්වොලිටි නිින්දා කරගෙන පුළුවන් තරම් ඉතින් try කරාට කමක් නැහැ. මේ ඒකෙන් මට තව මට ආපු question එක තමයි sleep නිදාගන්න වෙලාව ගැන කතා කරනවා. නිදාගන්නගේ ක්වොලිටි එක සමහර නිදාගත්තට ඇහැරෙනවා සැරින් සැරේ. අනේ අයියෝ. ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. පුළුවන් තරම් අර දෙකක් හරි තුනක් හරි හොඳ ක්වොලිටි නිින්දක් ගන්න එක තමයි හොඳම. දැන් අපි 8ක් 10ක් විතර නිකන් නැගිට නැගිට හැමදෙසම නිදාගන්න එකයිට වඩා පොඩි වෙලාවක් හරි ඒක ගන්න නැප් එක හොඳම පවර් නැප් එකක් ගන්න එක තමයි හොඳම. ඕකේ. ඕකේ රයිට්. ඊට පස්සේ අපි යන් තුන්වෙනි ප්‍රශ්නේ රයිට්. මේකත් අපේ channel එකේ ගොඩක් අයට especially පිරිමියන් තියෙන ප්‍රශ්නයක් රයිට්. පෘථුවි හාල තියෙන ස්වයන් විඳිනේ කරාට අවුලක් නැද්ද? ඒකෙන් කෙට්ටු වෙනවද? මේ ප්‍රශ්නේ මතනේ කීප වතාවක වීඩියෝස් වල අහලා තිබ්බා රයිට්. ඩොක්ටර් කෙනෙක් විදියට ඇයි මේ මිනිස්සු මෙහෙම මතයක්ද නැත්නම් මේක ඇත්තද? මෙහෙම ස්වයන් විඳිනේ කරොත් කෙට්ටු වෙනවද? ගොඩක් කෙනා මසල් එක බහිනවා. ඉතින් මේක වටා ගොඩක් ප්‍රශ්න දෙනවා කොල්ලන්ට විශේෂයෙන්ම. වර්කවුට් එකත් එක්ක ඕක රිලේට් කරලම කතා කරොත් එහෙම දැන් ස්වයං නින්දනය කියන එකේදී ඒක සාමාන්‍ය අපේ නෝමල් හියුමන් මේ එකක්. ඒක සාමාන්‍ය එක පැයකදී වෙන මේ එක තමයි අපේ පොඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් තමයි අපේ ශුක්‍රාණු විදියට ඇඟෙන් අයින් වෙන්නේ. ඕකේ. ඉතින් ඒකදී හෝමෝනවල කිසිම ලොකු අර ඒක පොඩි වෙලාවකට වෙන හෝමෝන් එකේ පොඩි පීක් එකකට ඇවිල්ලා මේ වෙන වෙනසක් විතර වෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක්වත් මසල් එකේ තියෙන ඒ මසල් ඩිවලොප් වෙන ප්‍රොසෙස් එකටවත් අපේ ට්‍රේනින් කරන මූඩ් එකට දැන් මතන මූඩ් එක කියන එක සමහර වෙලාවට එක එකයක වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි ඕක දැන් අපි ට්‍රේනින් කරන්න කලින් අපිට එහෙම සොයන් ඉන්දනය කරලා ඉවර වෙලා ට්‍රේනින් කරන්න ඕන යන පොඩ්ඩක් මූඩ් එක වෙනස් වෙන්න පුළුවන්. මූඩ් චේන්ජස් වෙන්න පුළුවන්. ඇතුලේ මුකුත් එහෙම ලොකු චේන්ජස් වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. කියන්නේ එකේ ලොง ටර්ම් නිකන් මසල් එක බිල්ඩ් වෙන ප්‍රොසෙස් එක ලොකු ආවාසියක් කරන්න තරම් එහෙම ලොකු වෙනසක් කරන්නේ නැහැ. කෙට්ටු වෙනවද? එහෙම මුකුත්ම වෙන්නේ නැහැ. ඔකට තමයි ගොඩක් හදන්නේ කෙට්ටු වෙනවා කියන්නේ. නැත්නම් නැහැ. ඉතින් එකම දේ වෙන්න පුළුවන් අර පොඩි වෙලාවකට එන මේවෙක අර සයිකලොජිකලි පොඩ්ඩක් අපි මේ වෙලාවට මූඩ් එක පොඩ්ඩක් යටට යන්න පුළුවන්. ඉතින් අර ට්‍රේනින් කරන මූඩ් එක වෙනස් වෙන්න පුළුවන්. ඕකේ. එහෙමනම් වෙන්න පුළුවන්. නමුත් ඒ අරෙන්න ඉතින් ඒක කොච්චර කරලා මෙහෙම වුණා කියලා එහෙම මේ මසල් එකට ලොකු මේකක් වෙන්නෙම නැහැ. අපි ඒක මිත්‍යාවක් කියලා කියන්න පුළුවන්. අනිවාර්යයෙන්. ડોક્ટર සශින්ගෙන් ඒක ගැන කියන දේ මේක මිත්‍යාවක්. ඒක බොරු කතාවක්. රයිට්. අර කිව්වාගේ මූඩ් එකේ වෙනස් වීමක්. I think ඒ ප්‍රශ්න ડોක්ටර් ගෙන් උත්තරයක් හම්බුණා. යන් ඊළඟ ප්‍රශ්නට රයිට්. විශ්ව සනෝජ් අහලා දෙනවා බිත්තර සුදුමද අමුවෙන් එක දිගට ගත්තොත් අවුලක් නැද්ද? සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවද එහෙම ගද්දි? මම හිතන්නේ මේ ප්‍රශ්නේ එන්නේ ගොඩක් අය ජිම් ගියාම ලේසියට අර අපි දැකලා දෙනවා බිත්තර පාකය බෑග් එක දාගෙන යනවා නිකන් ජිම් එක ගියා ජිම් වෙරච් එකම කනවා ලේසි. ඔව්. ඒ කියන්නේ ඕක ආදා දින්න ඕනෙත් නැහැ. දැන් මෙයා අහනවා බිත්තර සුදුමද අමුවෙන් එක දිගට ගත්තොත් අවුලක් නැද්ද? සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවද? ඔව්. අමුවෙන් ගන්න එක කොහොමවත්ම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔකේ. බිත්තරවල සල්මොනෙලා ඉන්ෆෙක්ෂන් එක ගොඩක්ම කොමන්ලි යන්න පුළුවන් එක තමයි බිත්තර කියන්නේ. අමුවෙන් ගත්තොත් දැන් අපි පොඩි දැන් ගොඩාක්ම බිත්තරය මේ අර හීට් කරන්නත් හොඳ නැහැ. ප්‍රෝටීන් එක ලූස් වෙනවා. නමුත් අර සාමාන්‍ය ගානකට
හාෆ් බොයිල් හරි කරන්නම වෙනවා මොකද නැත්නම් අර සල්මොනෙල් කියන මේ බැක්ටීරියා එක ඩැමේජ් කරන්න බෑ ඒ නමුවෙන් ගත්තොත් ඔය සල්මොනෙල් වගේ එකක් හැදුනොත් ට්‍රේනින් දී මොකක්වත් කරගන්න හම් වෙන්නේ නැහැ ඒ හින්දා අනිවාර්යයෙන්ම විතර හාෆ් බොයිල් හරි කරන්නම වෙනවා නමුවෙන් ගන්න එක රෙකමන්ඩ් කරන්නේ නැහැ රයිට් ඒකේ දෙවෙනි ප්‍රශ්නේ තමයි මම සමහර අහනවා දැන් ප්‍රෝටීන් එකේ තියෙන මේ සර් විතරේ තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය තැම්බුවාමයි නැත්නම් බැද්දාමයි නැත්නම් අමුවෙන් කියම ඕක වෙනස් වෙනවද ඔය ස්ටේට් එක පිටරේ තියෙන තත්ත්වය ගොඩක් හීට් කරොත් ගොඩක් හීට් කරොත් නම් ඩැමේජ් වෙනවා ගොඩාක්ම මේ ඒකයි අර කියන්නේ බැදලා කන එකට වඩා අපි බැද්දොත් ගොඩක් හයි මේ ටෙම්පරචර් එක මේ වෙනෝනේ ඒකට ගොඩක් වෙලාවට පිටරේ තියෙන ප්‍රෝටීන් ටික ඩැමේජ් වෙනවා හොඳම දේ තමයි හාෆ් බොයිල් වගේ කරලා ගෑමට ගන්න එක බොයිල් කරන එක අර ගොඩාක්ම බොයිල් කරන්නේ නැතුව හාෆ් වගේ කරොත් අපිට ප්‍රෝටීන් ටික බේර ගන්න පුළුවන් right ekat ekkama yang api ilanga prashneta right chandima lakma chandima lakma ahala thiyena me prashneth ekka tika maatrukawak arennat puluwam kipa deyak dewa kipa yak katha ganna puluwan nisa steroids nathuwa classic physique ekak hadanna puluwanda da mama hitenawa me metenin classic physique yak vidiyata adahas karanne competition level ekek classic physique ekak kiyala සාමාන්‍ය අපි ක්ලාසික් ෆිසික් කියවම දකින්නේ ආනල් නැත්නම් සීබක් අගනේ ඉන්ටර්නල් ලෙවල් එකේ කියලා එහෙම හිතාගෙන අපි උත්තර ස්ටෙරොයිඩ්ස් නැතුව කම්පිටිෂන් ලෙවල් එකේ ක්ලාසික් ෆිසික් එකක් හදන්න පුළුවන්ද මොකද්ද උත්තරේ මම ඔක ස්ටෙරොයිඩ්ස් කියන එක දැන් අපි අපේ කලින් ඩිස්කෂන් එකෙත් අපි ඔක කතා කරේ නැහැනේ ඔව් ඉතින් ස්ටෙරොයිඩ්ස් කියන එක ඇත්තටම කම්පිටිෂන් ලෙවල් එකේ දැන් ගොඩාක්ම ඒක ඕපන්ලිමත් දැන් කතා වෙන එහෙම ටොපික් එකක් දැන් ගොඩක්ම ඉස්සර වගේ නෙමෙයි නෙවෙයි දැන් ආනෝල්ඩ් උනත් මේ පිළි අරගෙන තියෙනවා සහ ඉතින් දෝරියනර්ස් කතා කරනවා ඒ වගේ ඉතින් දැනට ඉන්න ප්‍රොෆෙෂනල්ස්ලත් ගොඩක් ඕපන්ලි ඇමරිකන් බොඩි බිල්ඩර්ස් ඔක්කොම කතා කරනවා ඉතින් සමහරවිට ගොඩක් දෝරියනර්ස් වගේ පස්සේ කාලෙක ගොඩක් රිටයර්මන්ට් එකෙන් පස්සේ ගොඩක් අය ඇත්තරම දැන් ඕක ඇමරිකාවේ උනත් ඒ ඕපන්ලි කතා කරන්නේ නැත්තේ ඕක අර මේ දැන් මං හිතන්නේ මිස්ටර් ඔලිම්පියා කියන කම්පිටිෂන් එකේ නම් මං හිතන්නේ ඔක ඇච්චර චෙක් කරන්නේ නැහැ අනිත් මේ දැන් ඔය සාමාන්‍ය දැන් ලංකාවේ හැම සියලුම ඒවා චෙක් කරනවා ඉතින් ඔක වැඩේ තියෙන්නේ ඔක ඔක තමුන්ගේම ඩිසිෂන් එකක් ස්ටීරොයිඩ්ස් ගන්නවද නැද්ද කියන එක සහ තමුන් යන තැන දැන් තමුන්ගේ ගෝල් එක අවසානයේ තමුන් දැන් කම්පිටිෂන් ලෙවල් එකකට ගිහිල්ලා ස්ටීරොයිඩ්ස් නැතුව එතෙන්ට යන්න පුළුවන්ද බැරිද කියන එක ඒක තමුන්ගේම ඩිසිෂන් එකක් ඉතින් දැනට ලෝකේ දැන් අහන්නේ ක්ලාසික් ෆිසික් එකකට ස්ටීරොයිඩ්ස් නැතුව කම්පිටිෂන් ලෙවල් එකේ ෆිසික් එකක් හදන්න පුළුවන්ද ඒක මම දන්නවා අපි අර කලින් කතා කරපු තැනකදීත් ඔයා මට කියපු දෙයක් තමයි බලන්න මිස්ටර් ඔලිම්පියා ලගිනායගේ ෆිසික්ස් ඔව් බලන්න සාමාන්‍ය ජිම් එකකට යන කෙනෙක්ගේ ෆිසික් එතන වෙනසක් තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම දැන් ඒක හසය පොළොය වගේ වෙනසක් තියෙනවා. දැන් එතන අපිට drugs and drugs කියන එකයි දැනට sport කියන එකයි ඔක වෙන් කරන්න අමාරුයි. performance enhancing drugs ගොඩක් sports වල දැන් පාවිච්චි කරනවා. ඉතින් ඔක වෙලා තියෙන්නේ ඔකේ knowledge එක ඔකේ හරිම දැනුම කවුරුත් openly කතා කරන්නේත් නැහැ. ඔක දැන් මට doctor කෙනෙක් විදියට මට ඔක ප්‍රමෝට් කරන විදිය කතාවක් කියන්නත් අමාරුයි මෙතන. හැබැයි drugs වල දැන් වෙලා තියෙන හොඳ හරි දැනුමක් නැති නිසා ඔක දැන් වෙලා තියෙන abuse කරන level එකට දැන් නොගන්න කෙනෙකුත් නැහැ. ගොඩක් අය පාවිච්චි කරන කිසිම දැනුමක් නැතුව. ඉතින් ඒකෙන් කරගන්න damage එකත් ගොඩක් වැඩි. දැන් ලංකාවේ hormone සම්බන්ධ මේ specialist ලා ඉන්නව ගොඩක්. දැන් ඒ doctor දැන් වෙලා තියෙන්නේ දැන් අපිට හෝමෝන වල අඩුපාඩුවක් තියෙනවා නම් එකට කියන්නේ අපේ deficiency එකක් තියෙනවා නම් ඒක රිප්ලේස් කරන එක ලංකාවේ කෙරෙනවා සහ ඕනම රටක ඒක කෙරෙනවා දැන් සමහර ළමයි ඉන්නවා පොඩි ළමයි ඒ සමහර හෝමෝන්ස් උපදිනකොටම අඩුයි සහ අපේ වයසත් එක්කත් හෝමෝන්ස් වල අඩුවක් වෙනවා අපේ සාම් වගේ ගත්තොත් අවුරුදු 30න් පස්සේ අඩු වෙනවා යුනිට් එක ගානේ අඩු වෙනවා කියලා ඉයර්ලි අඩු වෙනවා කියලා තමයි කියන්නේ එතකොට ඒ අඩු වෙන එක රිප්ලේස් කරන කරොත් අපිට ඇත්තටම ගොඩාක් අපේ මේ සමහර ලෙඩ දැන් ආතරයිටිස් වගේ ඒවා ජොයින් පේන්ස් අරම ගොඩාක් අඩු කරගන්න පුළුවන් මෙඩිකලි කරන දෙයක් මෙඩිකලි කරන්න ඕන දෙයක් ඇත්තටම නමුත් ඕක දැන් සමහර ඕකේ රිස්ක් එකකුත් තියෙනවා දැන් අපි ඒකේ බෙනිෆිට් පැත්ත කතා කරනකොටම රිස්ක් එකකුත් තියෙනවා ලොකු රිස්ක් එකකුත් තියෙනවා දැන් සමහර අපි හිතමු කැන්සර්ස් දැන් ෆීමේල් ගෑනු අයට සමහර බ්‍රෙස්ට් කැන්සර්ස් එහෙම
අපි එලියෙන් හෝමෝන දෙනකොට සමහරලාට ඒගොල්ලන්ගේ ජීවිත කාලෙම එන්නේ නැති එලියට එන්න නැති වෙච්ච කැන්සර් එකක් සමහරට කලින් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ රිස්ක් එකකුත් තියෙනවා. මම ඒකයි කිව්වේ අපි මේකේ මසල් growth එක ගැනම focus කරන්නේ නැතුව අපි බලන්න ඕන අපේ quality එකත් අපේ life එකේ. දැන් අපි ඉස්සරහට යන්නේ කොහේ හරි competition එකක් ගිහිල්ලා win කරන mind එක නම් අපිට තියෙන්නේ කමක් නැහැ. එතකොට අපිට කොහොම හරි ඒ goal එකටම යන කට්ටියට ඕක නවත්තන්න ඕනේ නැහැ. නවත්තන්නේ නැහැ ඒගොල්ලෝ කොහොමත් ඒ goal එකට යනවා. දැන් නමුත් අපේ goal එක අපිට එතන professionally අපි එතෙන්ට යන්නේ නැත්තම් අපේ normal අපේ health හෙල්ත් එකත් එක්ක නම් මේක හොඳ හොඳ හෙල්දි ලයි මේ ලයිෆ් එකක් ගෙනියන්න ඕන නම් ඒ තීරණය ගන්න එක ගැන ගොඩාක් අපි හිතන්න ඕන. දෙපාරක් නෙවෙයි සිය පාරක් විතර හිතන්න වෙනවා. රයිට් රයිට් රයිට්. ඉතින් මම දැනගත අපි අරකත් මේ මෙයාගේ කතා කරන ක්වෙස්චන් එකත් එක්ක බලද්දී අපි ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ දකින්න ෆිසික් ඒක කොහොමත් ඒක ප්‍රසිද්ධ ඒක කිව්ව ප්‍රසිද්ධම රහසක්. ස්ටීරොයිඩ්ස් හැමෝම පාවිච්චි කරනවා ප්‍රොෆෙෂනලි ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ ඔක්කොම වගේ. හැබැයි ඒගොල්ලොත් දැනට මං හිතන්නේ කම්පීට් කරන අය ඒත් කියන්නේ නැහැ ඕපන්ලි මම ගොඩක් අය රිටයර්මන්ට් වලින් ආවෙන් පස්සේ තමයි කතා කරන්නේ. අපි ඒක ඔය ඩොරියන් ඉන්සු සෑහෙන වයසයි දැන් තමයි කතා කරන්නේ. ඒ කාලෙ මොකද ඒකට එක එක හේතු තියෙනවා. එක එක කෙනාගේ පුද්ගලික ඩිසිෂන් එකක් සහ ඒක එක එක හේතු තියෙනවා. රයිට් අපි ඒකත් එක්කම යන් ඊළඟ ක්වෙස්චන් එකට ඒකත් ඕක පොඩක් රිලේටබල්. බොඩි බිල්ඩින් කරම පීනස් එකේ දිග අඩු වෙනවා කියන එක ඇත්තද? මේකත් මම දැකපු ප්‍රශ්නයක්. මේකත් කමෙන්ට්ස් වල තියෙනවා. මේක කියලා ඒක අපිටත් පුංචි කාලේ අපිටත් ඉතුරු දෙයක් ඒක ඇත්තම ගොඩක් සාමාන්‍ය කරලා වේට් ඉස්සුවාම වෙනවද ස්කොට් කරාම වෙනවද ඒක කොහොමද කාර්ස් කරන්නේ? සාමාන්‍යයෙන් ඒ අපේ ජාන වලින් තමයි අපේ උස දැන් අපේ ගොඩක් ඒවා තියෙනවා. ඒ ජාන වලින්ම ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි අපේ උස කියන එක හරි අපේ අව බෝන්ස් වල තියෙන දිග ඩෙන්සිටි ඔක්කොම ඒවා ගොඩක් වෙලාවට ජාන වලින්ම ඒ ටීනිස් එකේ දිගත් ඒ වගේ තමයි අපි ඒක අපේ ජාන වලින්ම මේ විචද ඒක අපේ මොනවා හරි ස්පෝර්ට්ස් වල ලිෆ්ටිං කරාට නැත්නම් අපි ගන්න මොනවා හරි එලියෙන් ගන්න දේවල් එක්ක කැම කන විදිය අනුව එහෙම වෙනස් වෙන්නේ නැහැ. ගොඩක් වෙනස් වෙන්නේ නැහැ. නමුත් අර ඕක අර බොඩි එක grow වෙනකොට සමහරවිට ප්‍රොපෝෂනලි මොක සමහරලාට ඒක අර පේන විදිහෙන් අපිට එහෙම තමයි මිස්ටේජ් හැදෙන්නේ නැත්තේ මං හිතන්නේ. ස්ටේජ් එකේ ඉන්න අර රාත්තල් 300 150 බොඩි බිල්ඩර්ස්ලා දැකට පස්සේ සමහරට එහෙම හිතන ඇති. ඔහුගේ කකුලේ සයිස් එකයි එහෙම හිතන ඇති. මම හිතන්නේ එහෙම තමයි අතර මිත්‍යාව මේක හැදෙන්නේ නැත්තේ. ඔව් එහෙම වෙන්න පුළුවන්. නැත්නම් ඒක ඇත්තට රියැලිටි ෆැක්ට් එකක්වත් නෙමෙයි. ඔක හැදිච්ච මිත් එකක්. මොකද ඇත්තට අපි බැලුවොත් ආයි ඔලිම්පියා ලෙවල් එක කම්පීට් කරන්නේ සාමාන්‍යයෙන් පවුම් රාත්තල් 300ක් 350 එකත් එක්කම වෙලා තියෙන්නේ. ඒකත් එක මේ පීනිස් එක grow වෙන කවුද එක තමයි ලොකු කරන්නේ. රයිට් ඒකටත් ඔන්න උත්තරේ හම්බුණා. රයිට් අපි ඉතින් මේ channel එකේ සාමාන්‍ය කවුරු කතා කරන්නේ නැහැ. හොඳයි අපි ඒක කවුරුත් ප්‍රේසි කතා කරන්නේ නැති දේවල් වලින් ස්ටෙරොයිඩ්ස් හැම දෙයක්ම අපි කතා කරන මොකද දවසේ අන්තිමට බලන දෙයක් ඉගෙන ගන්නවා නම් මිත්‍යාවක් ගැන හරි උත්තරය හම්බෙනවා නම් ඒකට ගැන කතා කරන හොඳම කෙනෙක් ඉන්නවා නම් ඒක අපි නොකරන එක අපරාධයි. රයිට් අපිට මේ වගේ chance එකක් හම්බුනොත් අපි බලන්න පුළුවන් තරම් මේ මොකද මේ අහන ප්‍රශ්න ඕගොල්ලන් channel එකේ අහලා තියෙන ප්‍රශ්න. යන්න comments බැලුවොත් fan again අපි හිතුවට වැඩි ඕගොල්ලන්ට ගොඩක් ප්‍රශ්න තියෙන ඉතින් මේවල උත්තර දෙන්න තමයි මේ channel එකේ තියෙන මේ videos කරන්නේ. රයිට් ඒකත් එක්කම යන් මේ ප්‍රශ්න කීක චෙක් කරනවා. රයිට් ඊට පස්සේ අපි තව ප්‍රශ්න කීපය තව තියෙන්නේ. රයිට් මම හිතන්නේ එක්කෙනෙක් අහලා තිබ්බා අපිට මට මේකෙන් බාහිර දෙයක් දැනගන්න තියෙනවා. මල්ටි විටමින් සප්ලිමන්ට් වලින් මොකද්ද වෙන්නේ ඇඟට? සප්ලිමන්ට් shop තිබ්බට ඒක වෙන දේ දන්නේ නැහැ. YouTube එකෙන් හෙව්වා හම්බුනේත් නැහැ. පුළුවන් නම් මල්ටි විටමින් ගැන කියලා දෙන්න. මල්ටි විටමින් ඇත්තට මොනවද වෙන්නේ? ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. අපේ එදා මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් ගැන මම පොඩ්ඩක් අපි ටච් කරා කලින් වීඩියෝ එකේ. ඔව් දැන් ඇත්තටම මතන මැක්‍රෝ නියුට්‍රියන්ට්ස්, මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් and මල්ටි විටමින්ස්. මල්ටි විටමින්ස් වලින් කරන්නේ දැන් අපේ බොඩි එකේ normal functions දැන් අපි අපේ ටෙම්පරචර් එක එතකොට දැන් මසල් එකක උනත් ඇක්ටිවිටි එක බොඩි එකේ ඇක්ටිවිටීස් තමයි ෆන් මේ ක්‍රියාකාරීත්වයට තමයි මල්ටි විටමින්ස් ඕන වෙන්නේ. රයිට්. ඒතර මල්ටි විටමින්ස් අඩු වුණොත් ඒ බොඩි එකේ normal functions තමයි disturb වෙන්නේ. දැන් අපිට ඒව තමයි හරියට කරගන්න බැරි වෙන්නේ. ඕකේ. දැන් අපි වර්කවුට් එකත් එක්ක රිලේට් කරොත් දැන් අපි ට්‍රේනින් කරන නිතර මහන්සි වෙන ඒ වගේ කෙනෙක්ගේ නිතරම ඒ අපේ normal බොඩි එකේ තියෙන විටමින්ස් හැමතිස්සෙම අඩු වෙනවා. අනිත් normal මනුස්සෙක්ට වඩා වැයවීම වැඩි. එතකොට ඉක්මනට ඩේලි අඩු වෙනවා. රයිට්. එතකොට අපි ඒව අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම ෆුඩ් දැන් අපි ගන්න කෑමවල ගොඩාක් මල්ටිවිටමින්ස් තියෙනවා. දැන් මම අර එදත් කිව්වේ දැන් වැඩේ තියෙන්නේ අපි එකම මීල් ප්ලෑන් එක හැමදාම ඔය ඔක්කොම එලියෙන් සප්ලිමන්ට් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට ඒ ෆුඩ්ස් වලින් ඔක්කොම ගන්න පුළුවන්. මම හිතන්නේ මෙතනදී මට තේරිච්ච දෙයක් තමයි දැන් ලංකාවේ ගොඩක් අය සප්ලිමන්ට් කියවම් බලන්න ඇඟ හැදෙන එක කියන එකනේ. මසල් එක හැදෙනවානේ. එතකොට මිනිස්සු බලනවා ඇයි මල්ටිවිටමින් ලැබුවා මසල් එක හැදෙනවද? ඕක තමයි මම හිතන්නේ. මොකද අපේ ලංකාවේ තියෙන මතය තමයි සප්ලිමන්ට් කියන්නේ මේ ඇඟ හැදෙන දේවල්. මේ ප්‍රෝටීන් ද ක්‍රියේටින් ද එතකොට මල්ටිවිටමින් කියන එක පොඩක් හෙල්ත් පැත්තට තමයි ඇතුළ එළියට වැඩිය ඉන්ටර්නල් හෙල්ත් ලං එකෙන් ඇත්තටම අර කියන වගේ මේ විසිබල් දෙයක් වෙන්නේ නැහැ. දැන් අපිට පේන ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මේක ඉම්පෝටන්ට්. ඒකෙන් තමයි මම හිතන්නේ ඔක්කොම ඩ්‍රයිව් එක අරගෙන යන්නේ. දැන් අපිට නැත්තම් අපේ ෆැටිග් එක වැඩි. දැන් අපි ට්‍රේනින් කරන්න පටන් ගන්නකොටම අපි රිකවර් වෙලා නැහැ නේ. අපිට එතකොට ඒක කරගෙන දැන් අපි මේ ගේම් එකේ ට්‍රේනින් කරන එක තමයි මේකේ ඩ්‍රයිව් එක. ට්‍රේනින් සහ ඒ කරන සියලුම දෙන බර තමයි අපේ අවසාන රිසල්ට් වලට ඔක්කොන්ටම හේතු වෙන්නේ. එතකොට එතෙන්ට යන්න නම් අපේ බොඩි එකේ සියලුම ෆිසියොලොජි කියන එක අපේ normal ඇක්ටිවිටි එක ඇතුලේ ක්‍රියාකාරීත්වය හොඳට තියෙන්න ඕන. දැන් අනිත් එක තමයි බ්‍රේන් ෆන්ක්ෂන් වලට දැන් අපේ බ්‍රේන් එකේ ක්‍රියාකාරීත්වයටත් විටමින්ස් ඔක්කොම ඕන වෙනවා. දැන් අපි නැත්තම් හරි ඒ ලෙවල්ස් වලින් ඔක්කොම විටමින්ස් ටික හරියට අපි සප්ලිමන්ට් නොකරොත් දැන් අපි වර්කවුට් කරන අර මූඩ් එක කියන එකවත් එතන නැහැ. Right. ඒකත් එකම මම දැන් ෆලෝ අප් ක්වෙස්චන් එකක් තියෙනවා කාවින්ද ප්‍රගීත්ගෙන්. මේකත් ගොඩක් අයට තියෙන සබ් දැන් සමහර අය කියනවා අපිට එච්චර මුදල් නැහැ. ඉතින් සප්ලිමන්ට් නැතුව ඇඟක් හදන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. කොහොමද ඒකට උත්තර දෙන්න පුළුවන්? මම දැන් ඒක ඔය මල්ටි විටමින්ස් ඔක්කොම හැම කෑමකම තියෙනවා. වැඩේ තියෙන්නේ ඔක සමාන ප්‍රමාණවලින් අපේ බොඩි එකට එනවා. දැන් අපිට දැන් මම කියන්නේ හැමතිස්සෙම හැමදේම හොඳට දුන්නොත් තමයි අපිට අවසාන රිසල්ට් බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් අපි රිසල්ට් බලාගෙන ඉන්නවා. ඔයා ඉදත් ඇහුනේ අවුරුදු ගාණක් දැන් අපි අවුරුදු එකම අවුරුදු තුනක් කරපු මිනිස්සෙක්ගේ රිසල්ට් එක්කෙනෙක් වැඩි අනෙක් එක්කෙනෙක් වැඩි. එතකොට මේ හෝම්වර්ක් ටික හරියට කරපු එක්කෙනාගේ තමයි අන්තිම රිසල්ට් වැඩි. දැන් නැතු අපි මේ ජිම් එකකට membership එක ගත්තු පළියට අවුරුදු ගාණක් ගියාට අපේ results එන්නේ නැහැ. ඔය ඔක්කොම ටික කරපු මිනිස්සෙගේ තමයි results අනිවාර්යයෙන්ම වැඩි වෙන්නේ. ඕකේ. මං කිව්වේ ඒක අර genetics කියන එකත් අපි ඕකට මුල් තැනක් දීලා මං කිව්වා ඒක major part එකක් කියන එක මම ඒක highlight කරේ නැත්තේ genetics කියන එක මුලටම දැම්මොත් එතනින්ම අපේ ඔක්කොම ඉවරයි. අපිට තැනම ඉවරයි ඒක. දැන් අපි හිතන්නේ මට වඩා අරයාගේ දැනට muscle වල definition තියෙනවා පටන් ගන්න කලින්ම මට කවදාවත් ඒතර මේ ලෙවල් එකට යන්න බෑ කියන එක මුලින්ම එනවා. ඒ වගේ තමයි අපි ඔක්කොම හරියට දුන්නොත් විටමින්ස් කියන ඒවට මං හිතන්නේ එච්චර ගණන් නැහැ. ඔය මල්ටි විටමින්ස් කියන බොහොම අඩුයි. ඒ ඕනම ෆාමසි එකකින් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇත්තටම දැන් ඕවර් ද කවුන්ටර් කියන්නේ මේ ડોක්ටර් කෙනෙක්ගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ඕනෙත් නැහැ මල්ටි විටමින්ස් ගන්න පුළුවන්. Right. දැන් මෙයාගේ අපි ක්වෙස්චන් එකට ඉතින් අපිට කොහොමද ඒකට කන්ක්ලූෂන් එකක් දාන්න සප්ලිමන්ට් නැතුව ඇඟක් හදන්න පුළුවන්ද කියන එකට අපි අන්තිමට කොහොමද අපි මං කියන්නේ මෙහෙමයි. මේකෙන් අපිට මං කියන්නේ අනිවාර්යයෙන්ම පුළුවන්. හැබැයි මං කියන්නේ අපි මේ ක්‍රීඩාව අපි කරන්න පටන් ගත්තොත් අපි බලන්න ඕන මේකේ උඩරිම රිසල්ට්ස් අඩුම කාලයකින් ගන්න. අඩුම කාලයකින් ගන්න නම් අපි මේ කිව්ව ඔක්කොම ටික උඩරිම ප්‍රමාණ වලින් දෙන්න වෙනවා. ඔකේ. අර අපි කලින් කතා කරද්දී කිව්ව දේ වගේ සාමාන්‍යයෙන් හෙල්ත් normal ෆිසික් එකක් හදන්න අවශ්‍ය නැහැ. ඒක කැම ට්‍රේනින් වලින් එන්න පුළුවන්. normal life දැන් අපේ ගොඩක් අය ඉන්නෝනේ normal lifestyle එකක් විදියට healthy ඉන්න නිකන් normal අපේ flexibility එක තියාගන්න normal muscle body tone එකක් තියාගන්න ඒකට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි මම මේ කියන කිසිම දෙයක් මම ටිකක් හැමතිස්සෙම කතා කරේ intermediate අර advanced level එකයි intermediate level එකයි තමයි ඇත්තටම අපි ඇත්තටම අපේ discussion එකේ කතා වුනේ. අපි normal අපේ අර දැන් ඇත්තටම ගොඩාක් අය යන්නේ සාමාන්‍ය ගොඩක් වයසට ගියාම පොඩ්ඩක් ගිහිල්ලා අපේ joint health එක තියාගන්න පොඩි වර්කවුට් එකක් කරලා ඉතින් එතෙන්දී ඇත්තටම ගොඩාක් අපි අනවශ්‍ය විදියට ප්‍රෝටීන් දෙන එක ඒකත් ඇත්තටම unhealthy ඕනට වඩා අපි මම මේ කියන ඒවා ෆලෝ කරන්න හොඳ නැහැ. දැන් අපේ පර්පස් එක වෙනස් නම් තමයි ගෝල් එක මොකද්ද කියලා තීරණය කරන්න. මම හැමතිස්සෙම ඇත්තටම කතා කරේ ඉන්ටර්මීඩියට් සහ ඇඩ්වාන්ස් කියන අර කැටගරි එක තමයි වැඩිපුරම කතා කරේ. අපි අර normal එකෙක් සහ අර ඒක මම එච්චරම highlight කරේ නැහැ අර ටිකක් ආපු ප්‍රශ්නත් එක්ක. Right. හැබැයි බොඩි එක අනිවාර්යයෙන්ම normal train කරත් යම් කිසි වෙනසක් වෙයි. හොඳ healthy body එකක් හදාගන්න පුළුවන්. හොඳ training, හොඳ foods. Right. Interesting ප්‍රශ්න කීපයකට උත්තර දුන්නා. Right. දන්නෙම නැතුව පැය භාගයක් මම දැන් ගිහිල්ලා. Right. කතා කරද්දී සමහර වෙලාව යනවා තේරෙන්නේ නැහැ. මොකද
මේ කතා කරන දේවල් ගොඩක් වැදගත්. අපි හැමදාම දෙයක් ඉගෙන ගන්නවා. මේ ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පීරියන්ස් කෙනෙක් ආවම නැත්තම් හොඳ එඩියුකේෂන් එකක් අරගෙන කෙනෙක් ආවම හැමදාම ඉගෙන ගන්න දේවල් වැඩි. ඉතින් හිතුවරත් වැඩිය කතා කරද්දිම දන්නවද පැය භාගයක් ගිහිලා වුණා. අපි කලින් කිව්ව වීඩියෝ කවර විනාඩි 20 වුණා. අපි දන්නවා බලන්නට පුළුවන් තරම් කෙටි කාලයක උපරිම නොලෙජ් එක දෙන්න තමයි බලන්න. නමුත් දන්නේ නැතුව පැය භාගයක් ගිහිල්ලා ඉතින් අපි ඒක එක කතාව ඉවර කරමු. කතාව ඉවර කරන කලින් මතක් කරන්න ඕනේ දිගටම channel එකත් එක්ක ඉන්න ප්‍රශ්න දින ඔක්කොම comment කරන්න. ඉස්සරහට videos වල ඔය වලින් අපි අරගෙන අපිට අදහස් දෙනවා. right ඕගොල්ලන්ගේ අදහස් මාර දින වටිනවා. අපි channel එක ගොඩක් කෙටි කාලයක් තුන 90,000 subscribers ආවා. right අපේ goal එක තියෙනවා 100,000. ඒකටත් support එකක් දෙන්න පුළුවන් නම් මේක share කරන්න. දන්න කෙනෙක්ට යවල කියන channel එකට subscribe කරන්න කියලා අපි 100,000 subscribers ගන්න. මොකද මේ channel එකෙන් අපි බලන්න පුළුවන් තරම් ඔයාලට knowledge එක දෙන්න. right thank you Dr. Sachin Devani වතාවටත් invitation එක. අතරම Joel thank you very much school Welcome. of fitness crew එකට ඔක්කොන්ටම thank you very much මට මේ opportunity කරන් දුන්නට. right දිගටම videos යනවා. right අපි ඉදත් කතා අපි මේකට කලින් කතා කරා. අපි plan කරනවා training පැත්තට gym එකටම ගිහිල්ලා sessions කීපයක් කරන්න. ඒක හොඳ videos ටිකක් ඒ ඉස්සරහට. ඒකටත් ideas තියෙනවා නම් comment කරන්න. මොන වගේ videos training පැත්තෙන් බලන්න ඕනේ අපි gym එකට doctor එකකින් ගිහලා බලමු හොඳ workout videos ටිකක් ඉස්සරහට. right දිගටම channel එකත් එක්ක ඉන්න. අපි ඊළඟ සතියේ වීඩියෝ එකෙන් හම්බෙමු.